යුරියා ග්‍රෑම් 0.6ක් ඝන රිසිමීටර මෝල් 1ක සාන්ද්‍රයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 25ක් සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ රත් කිරීම මගින් පිටවන ඇමෝනියා සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ලැබෙන ද්‍රාවණය එක්ක ප්‍රතික්‍රියා කරන්න ඝන රිසිමීටර මෝල් 0.5 හයිඩ්‍රොක්ලෝරික් ආම්ල ද්‍රාවණයකින් අවශ්‍ය වෙන පරිමාව ගණනය කරන්න ඕනේ. යුරියා මෝල් ගන්න සමානයි මෞල ගාන ගන්න කරන්නේ යූරියා ස්කන්ධයේ ග්‍රෑම් 0.6 බෙදීම යූරියා වල මෞලික ස්කන්ධය. මෞලයට ග්‍රෑම් 60. GDG සුළු වෙනවා. මෞල 0.01යි. යූරියා මෞල 0.01 ප්‍රතික්‍රියා කරලා තියෙනවා. යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව තුලිත කරලම ලබා දීලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යූරියා සමග ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා සෝඩියම් කාබනේට් සහ ඇමෝනියා. ගන්න කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගන්න. කීයද මෞල අනුපාතය? 1:2. ඒ කියන්නේ මෞල 0.01 ගුණ කිරීම 2. ඒ කියන්නේ මෞල 0.02. එදු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගන්න. සාන්ද්‍රණය සමානයි මෞල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. ඒතර මෞල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම් පරිමාව. සාන්ද්‍රණය ඝන රිසිමීටර මෞල 1යි. ගුණ කිරීම පරිමාව ඝන සෙන්ටිමීටර 25 ඝන ඩෙසිමීටර කරපුවාම ඝන ඩෙසිමීටර 0.025යි. ඝන ඩෙසිමීටර සුළු වෙනවා. ඒතර මෞල 0.025යි. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල 0.025ක් ප්‍රතික්‍රියාවට යොදලා තියෙනවා. ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ මෞල 0.02යි. එහෙනම් ඉතිරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගන්න. යෙදුව මෞල ගානේ 0.025 අඩු කිරීම ප්‍රතික්‍රියා කළ මෞල ගන්න. මෞල 0.02. ඒතර ඉතිරි වෙලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල 0.05. ඒතර ද්‍රාවණේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි වෙලා තියෙනවා මෞල 0.05. යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන සෝඩියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා සෑදෙන සෝඩියම් කාබනේට් ප්‍රමාණයත් ගණනය කරන එක වැදගත්. සෑදුණු සෝඩියම් කාබනේට් මෞල ගන්න. ඒතර සෝඩියම් කාබනේට් මෞල ගන්න තීරණය කරන්න ඕනේ මොකෙන්ද? මේ ප්‍රතික්‍රියාවේ සීමාකාරී ප්‍රතික්‍රියකේ. මේ ප්‍රතික්‍රියාවේ සීමාකාරී ප්‍රතික්‍රියක මොකද? යූරියා. යූරියා තමයි ප්‍රතික්‍රියා කරලා ඉවර වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙන. ඒතර යූරියා මෞල ගන්නයි සෝඩියම් කාබනේට් මෞල ගන්න අතර අනුපාතය කීයද? 1:1. එහෙනම් මෞල 0.01ක් හැදෙනවා. ඒතර මේ ද්‍රාවණය තුල සෝඩියම් කාබනේට් තියෙනවා මෞල 0.01ක්. ගණනය කරන්න වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගානයි සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරපු හයිඩ්‍රොක්ලෝරික් මෞල ගානයි. මේ දෙක එකතුව ගන්න එක කරගන්න ඕනේ. සෝඩියම් කාබනේට් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක ප්‍රතික්‍රියා කරපුවාම කාබනේටයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරන හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. මේ ප්‍රතික්‍රියාව හැටියට සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න ඕනේ. ප්‍රතික්‍රියාව ලියපු ගමන් තුලිත කළා. එතකොට සෝඩියම් කාබනේට් මෞල එකකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ මෞල දෙකක් ප්‍රතික්‍රියා කරනවා. නිසා ගන්න කරන්න පුළුවන් සෝඩියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න. සමානයි අනුපාතය 1:2. ඒ කියන්නේ මෞල 0.01 ගුණ කිරීම 2. ඒ කියන්නේ මෞල 0.02. ද්‍රාවණේ ඉතුරු වෙලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ OH3 H2 1. ඒතර හැදෙන්න ඕනේ ජලය එකක්. සෝඩියම් ධන ක්ලෝරයිඩ් අයන. එහෙනම් හැදෙන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න. අනුපාතය 1:1. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න. මෞල 0.05. දැන් අපි දන්නවා සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරපු හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරපු හයිඩ්‍රොක්ලෝරික් මෞල ගන්න. ඉතින් ගන්න කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ සම්පූර්ණ හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න. ප්‍රතික්‍රියා කළ මුළු හයිඩ්‍රොක්ලෝරික් අම්ල මෞල ගන්න සමානයි මෞල 0.02 එකතු කිරීම මෞල 0.05. ඒ කියන්නේ මෞල 0.025යි. එන අපිට ගන්න කරන්න පුළුවන් ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණ පරිමාව. එතකොට දෙපසෙන් බෙදන්න පුළුවන් සාන්ද්‍රණය. එතකොට පරිමාව සමානයි මෞල ගාන බෙදීම සාන්ද්‍රණය. මෞල ගාන මෞල 0.025
බෙදීම සාන්ද්‍රණය හයිඩ්‍රෝක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.5යි. මවුල සුළු වෙනවා. ඝන ඩෙසිමීටර දශම ස්ථාන එකක් දකුණට, දශම ස්ථාන එකක් දකුණට. ඒක 0.25 බෙදීම 5. කියන්නේ 0.05. ඝන සෙන්ටිමීටර කළොත් ඝන සෙන්ටිමීටර 50. මේ ප්‍රතික්‍රියාවට වැය වෙලා තියෙන හයිඩ්‍රෝක්ලෝරික් අම්ල මවුල ඝන ඝන සෙන්ටිමීටර 50ක් වෙනවා. ඝන සෙන්ටිමීටර 50 කියන එක දීලා තියෙන්නේ 5 වෙනි පිළිතුරේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර අංක 5. හරි. වැදගත් දෙයක් තියෙනවා අහගන්න. මේ ගණනය කිරීම කරනකොට බොහෝ දෙනා පිළිතුර වරද්ද ගන්නවා. කොහොමද පිළිතුර වරද්ද ගන්න? එක වරද්ද ගන්න ක්‍රමයක් තමයි ඉතිරි වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක විතරක් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරනවා කියලා ගණනය කිරීම කරගෙන යනවා. එතකොට ගණනය කිරීමෙන් පිළිතුර විදිහට ලැබෙන්නේ ඝන සෙන්ටිමීටර 10. ඒක ඒක පළවෙනි පිළිතුරේ තියෙනවා. ඒක ඒක ලකුණු කරලා හිත හදා ගන්නවා හරි උත්තරේ ආවා කියලා. හැබැයි හරි උත්තරේ ඇවිල්ලා නැහැ. ඒ වගේම සමහර අයට මතක තියෙන්නේ සෝඩියම් කාබනේට් හැදුණා. ඒතරේ හැදුණු සෝඩියම් කාබනේට් ටික හයිඩ්‍රෝක්ලෝරික් අම්ලයක ප්‍රතික්‍රියා කරනවා කියලා විතරයි. අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරුයි කියන එක ගැන සැලකිල්ලක් දක්වන්නේ. ඒතරේ එහෙම ගන්න එකේ රුවොත් ඝන සෙන්ටිමීටර 40ක් වැය වෙච්ච පරිමාව විදිහට එනවා.